සොල්දාදුව 30000ක් විතර ආමේකෙන් ඉවත් වෙලා තියෙනවා කියලා අත වශයෙන්ම ඔවුන්ට මේ කෑමට මුදල් මැදිකම නිසා ගරු කතානායකතුමා අල්ලාස් අල්ලාස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සමාජිකයන් සහ අධ්‍යක්ෂ ජෙනරාල් වලයාගේ පාරිශ්‍රමික තීරණය කිරීම සඳහා වන යෝජනා සම්මතය මුදල් පනත් කෙටුම්පත් සහ ආහාර පාන හා නිලැඳුම් වැය ශීර්ෂයේ හිඟ බිල්පත් ගෙවීම සඳහා පරිපූර්ණක එස්තමේන්තුව අපි සභාගත කරනවා මෙතන වැදගත් කාරණාවක් තියෙනවා ඒ තමයි මේ දූෂණය සම්බන්ධයෙන් තමයි අපි හැමෝම කතා කරන්නේ මේ රටේ තියෙන ලොකුම පිළිකාව මේ දූෂණය විවාද කරන්න කියලා ඉතින් අපි මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ එකඟත්වයෙන් අලුත් දූෂණ වංචා එරෙහි පනත මේ සම්මත කරගත්තා හැබැයි අපි මුදල් කාර්ක සභාවට මේ ඔවුන්ගේ පඩි පිළිබඳව ගෙනාපු යෝජනාව පළවෙනි පාර අපි සම්මත කරේ නැහැ ඒකට හේතුව තමයි අපි විශ්වාස කරනවා මේ දූෂණ වංචා විමර්ශන කොමිෂමේ සභාපති සහ කොමිෂන්වරු සහ ඒ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ඇත්තටම ඒ අවශ්‍ය හොඳ පඩියක් ලැබෙන්න ඕන එහෙම නැත්නම් එතනට කවුද එන්නේ දැන් අනිත් කොමිෂන් වල නැති කාරණාව මේ කොමිෂමට තියෙනවා ඒක තමයි වයස 62ට වඩා අඩු වෙන්න ඕන සහ අවුරුදු 20ක පළපුරුද්දකුත් ඕනේ එතකොට කවුද මෙතනට එන්නේ දැන් බලන්න මේ පඩිය අපි කිව්ව සංසන්දනය කරලා අපිට පෙන්වන්න කියලා මොකද අඩුම තරමේ අපීල්ස් කෝඩ් ප්‍රෙසිඩන්ට් ගේ පඩියවත් ලැබෙන්න ඕනේ කියලා අඩුම වශයෙන් එතකොට අපිට එවලා තියෙනවා සංසන්දනාත්මක පඩි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිසුරුවරයෙක් සහ අපීල්ස් කෝට් එකේ ප්‍රෙසිඩන්ට් ගේ පඩිය කියලා ඔක්කොම ටෝටල් එක 611,300 මාසිකට ලීටර් 300 කියලා ඊළඟට තියෙනවා අපීල්ස් කෝට් ජජස්ලා 573,800 ලීටර් 300 කියලා ඊට පස්සේ ඉදිරිපත් කරලා තියෙනවා මේ යෝජනා කරලා තියෙන පඩිය සභාපතිට කොමිෂන් සභාවේ එතන දීලා තියෙනවා 510,000යි ලීටර් 225යි ඊළඟට සමාජිකයෙක්ට 457,500යි ලීටර් 200යි ඊළඟට ඩිරෙක්ටර් ජෙනරල්ට 407,500යි ලීටර් 200යි කියලා. ඒතර මම අපි නම් මේකට කැමති වුණේ නැහැ. හරි මොකද මූල් මේක තමයි සුපර් හීරෝ කෙනෙක් වෙන්න එපයි කරු මේ කතානායකතුමා දූෂණය නම් ප්‍රධානම කාරණාව දූෂණයට විරුද්ධව සටන් කරන ප්‍රධානියාගේ පඩිය මේක නම් හරි පුද්ගලිකංශයේ සාමාන්‍ය මේ වගේ 10 ගුණයක් විතර පඩි කරනවා අපි කියන්නේ එහෙම ගෙවන්න ඕනේ කියලා නමුත් මේක අපි අපිට මොකද මේක කරන්නත් ඕනේ නිසා මේ අනුමැතිය දුන්නා මිසක් මේකට අපි කැමැත්තෙන් නම් නෙමෙයි අනුමැතිය දුන්නේ මං හිතන්නේ තවදුරටත් මේක සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා කියලා තමයි අපේ මතය තියෙන්නේ ඊළඟට මේ තව එකක් තියෙන මේ ආහාර පානහ ඒ කියන්නේ ආමියකේ සොල්දාදුවෙක්ට දවසකට කිලෝ කැලරි 3400ක් දෙන්න ඕනේ. හැබැයි මේ දෙන ආහාර දීමනාවෙන් ඒක ගන්න බෑ. අත වශයෙන්ම අපි පුදුම වුණා. එතන ප්‍රධානී අපිට කිව්වා සොල්දාදුව 30000ක් විතර ආමියකෙන් ඉවත් වෙලා තියෙනවා කියලා. අත වශයෙන්ම ඔවුන්ට මේ කෑමට මුදල් මැදිකම නිසා ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය බිලියන් 16 මාරක් මෙතනින් සම්මත කරලා තියෙනවා ගරු කතානායකතුමනි.